පරෝපකාරය මොන තරම්නම් උතුම්ද බලන්න මේ පරිසරය ඔවුනොවුන්ට උපකාර කරගනිමින් සුන්දර දර්ශනයක් අපි කාටත් ලබා දීලා කියනවා. ඒ වගේ අපිටත් පුළුවන් නම් පරෝපකාරයෙන් යුක්තව එකිනෙකාට උදව් කරගනිමින් ජීවත් වෙන්න ඒ තුළින් ඇතිවන ප්‍රතිඵලය මොනතරම් සුන්දර වේවිද. සුභා දහම තව කෙනෙක් නිසා තව කෙනෙක් ලස්සන වෙනවා. තව නිර්මාණයක් අලුත් නිර්මාණයක් බිහි වෙනවා. අපටත් අපේ ජීවිතයේ තව කෙනෙක් උපකාරයක් කළොත් අපේ ජීවිතෙත් ලස්සන වෙනවා. ඔවුන්ගේ ජීවිතත් ලස්සන වෙනවා. ඒ තුළින් ලස්සන ජීවිත රාශියක් ඇති වෙලා සුන්දර සමාජයක් ලොවක් බිහි වෙනවා. එනිසා ඉරිෂියාව කියන එක ඇති කරගන්න එපා. මුදිතා ගුණයෙන් යුක්තව තව කෙනෙක්ට උපකාර කරන්න ඔබ කල්පනා කරන්න. ඒක ඉතාම සුන්දර නිර්මාණයක් ලොවට, රටට, සමාජයට බිහි කරන්නට හේතුවක් බවට පත් වේවි. සම්මා සම්බුදු සරණයි.